ആ
තයිලන්තයේ සංස්කෘතිය අනුව දේව මාතාවන් ඉදිරිපත් කරලා තියෙන මෙන්න මේ ආකාරයෙන් අපිට පුරු නැහැ නේද ඉතින් ඒක අපිට දැනෙන විදිහට තයිලන්තයේ තියෙනවා ඒකට ඒකේ සංස්කෘතියත් එක්ක දේව මාතාවන් මෙහෙම තමයි දෙන්නලා තියෙන්නේ නමුත් මේක අපි දෙද තියාගන්න ඕනේ දැන් ගෙදරින් ගත්තා කියලා කියන්නේපා ආ මහත්තයා මේ තයිලන්තයේ පුදුම කියන්නේ ඇයි තයිලන්තයේ පුසුවම්තු මේ නම ලැබෙන්නේ නැහැ මොකද සිදු සභාවෙන් නැතිය ලැබිලා නැති නිසා මේ තායිලන්තයේ සංස්කෘතියට අනුව අපිට හැම වෙලේම ප්‍රතිමාවක් විතරයි. දැන් අපි දකිනවා මේක ටික ටික වැඩි වර්ධනය වෙගෙන යන වැඩි දියුණු වෙන පැත්තෙන් මෙන්න මේ හරියට ගොල් මේ ප්‍රතිමාව යම්කිසි තත්ත්වයකට වැඩි දියුණු වෙලා තියෙනවා. සාරියම නැති සාරි එන්න නෑ මේ දේ මාතර ප්‍රතිමාව. මම තායිලන්තයෙන් එන්න මේ කොයි විදිහට හොරු දාන්න දෙන්න. ඒක තමයි ඉක්මනට අඳුර ගන්න පුළුවන්. ගෑනු ළමයන් විශේෂයෙන්ම මේ ප්‍රතිමාව අඳුරගන්න. මේක අපිට දකුණු කොරියාවේ සංස්කෘතිය සම්ප්‍රදායත් එක්ක දේව මාතාවන් විදිහට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේකත් තායිලන්තයෙන් ගෙනදෙන තමයි සදාම අනුමත තාවත් ලැබිලා නැහැ. ඉතින් මේ සංස්කෘතිය අනුව ඉදිරිපත් කරලා තියෙන දේව මාතා ප්‍රතිමාව පමණයි. ජපානයට තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් මේ ප්‍රතිමාව පොතනක් තියෙන්නේ ජපානයේ අකීතා කියන ප්‍රදේශය. මේක හදන්නේ අන්‍යාගමිකයි. මේක හදන්න ජුජයා කියන දේව වර්ගය තියෙනවා මේක. ලැබෙන්නේ
ජපානයේ පරිදුරු මණ්ඩලය. තවමත් මේක සම්මාදලේ අනුමත ලැබෙනවා ගෙනල්ලා තියලා මෙයාට අවශ්‍ය නම් මොකද්ද පල්ලියක්
අපි මොනදේ කරන්න ඉන්නද දැන් අපි මෙදිහත් වෙනයි කියන දේ තමයි මේ ප්‍රතිමාව ප්‍රතිමා නිර්මාණ කරන අපිට පෙන්වන්න කරන්න උත්සාහ කරලා තියෙනවා මේක විශේෂ කාරණාවක් නෑ සුදු සබයන්නේ හම්බලත් නෑ නමුත් මේකත් දේවාල මාංශයේ එක්තරා ප්‍රතිමාවක් ඔහොම මම ඉන්දියාවට අතන කියලා වෙයි ඉන්දියාවේ දේවාල මාංශය කොහොමද යාලා දැකලා තියෙන්නේ ජෙසුපීඩා කියලා කට්ටියම ඉන්දියාවට ඉතිපිනේ කොරියා පැත්ත ගිහිල්ලා වෙනින් එකටත් ඉඳලා ඉන්දියාවට ආවිල්ලා ඉන්නවානේ. ඉතින් මේ ඉන්දියාවෙන් අපි පෙන්වන්න යන්නේ කොහොමද මේ ඉන්දියාවේ කට්ටිය ඒගොල්ලොන්ගේ විදිහට ඒගොල්ලොන්ගේ සංස්කෘතිය සම්ප්‍රදායට අනුව දේවම්මෝ නිරූපණය කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ පින්තූර දිහා බලපුවම පොඩි අදහසක් ගන්න පුළුවන් කොහොමද ඒගොල්ලෝ දේවම්මෝ නිරූපණය කරන්න උත්සාහ කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ පින්තූර ඔක්කොම සුද්ධ ස්වභාවයෙන් අනුමත කරපුවා නෙමෙයි. මේවා මේ ඒගොල්ලෝ ගත්ත පොඩි උත්සාහයක් විතරයි. හරි අපි යන් තමිල්නාඩුව පැත්තට. තමිල්නාඩුවට ගියහම බලා ගන්න පුළුවන් හොඳට දන්න කියන උගක් ප්‍රසිද්ධ දේවමාතා බැතියක් සුරමක් තියෙනවා. මොකද්ද මේ? මේලක්කන්නේ. මේලක්කන්නේ මෑණිව ඉන්නවා. ආරෝග්‍ය අම්මාතා කියලා අපි හඳුන්වනවා නේ. ඒ වගේම තමයි මේ මේලක්කන්නේ මාතා බැතිය. අද වෙනකොට මේ විදිහට ස්ථාපිත වෙලා ලොකුවටම උගක් පුළුල්ල පැතිරලා තියෙන්නේ ප්‍රධාන දේවමාතා දර්ශන තුනක් මත පදනම් වෙලා. ඒ වගේම තමයි මේ සිද්ධස්ථානය අද වෙනකොට ඉන්දියාවේ අනුබැසිලිකාවක් දක්වා උසස් කරලා තියෙනවා. මේ සිද්ධස්ථානය අපි හඳුන්වනවා මේ අනුබැසිලිකාව අපි හඳුන්වනවා නැගෙනහිර ලෝර්දුව කියලා. ඇයි නැගෙනහිර ලෝර්දුව කියලා කියන්නේ? අරින් ලෝර්දුවට යනවා වගේම මිනිස්සු ප්‍රමාණයක් වන්දනා කර ප්‍රමාණයක් මෙහෙටත් යනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හේතුවත් එක්කම මේ අනුබැසිලිකාව මේ මෙලක්කන්නේ අනුබැසිලිකාව රෝමේ තියෙන දේවමාතාවන් වහන්සේගේ ප්‍රධාන වැසිකාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඉතින් ඒ සම්බන්ධෙත් එක්ක මේක නැගෙනහිර ලෝර්දුව කියලා අපි හඳුන්වනවා. ඉතින් තමිල්නාඩු ඉඳලා යනවා අපි ටිකක් දැකලා නැහැ දැකලම නැතුව ඇති. කොරත්තිමුත්ති වලට යන්නේ කේරළවල කොරත්තිමුත්ති අපස්වාමි දුව. ඉතින් මෙතනට ආපුවම බලන කට්ටිය මොකද මේ දේවමෑණියෝ කේල් කෙක්ක කියලා. ඉතින් මේක අපි හඳුන්වනවා පූවන් කෙසෙල් දැරි අපස්වාමි දුව කියලා. ඉතින් අපේ රටේ අර ආනමාලු කෝලි කුට්ටම්බිල් වගේ තමයි මේ ඉන්දියාවේ පූවන්. ඉතින් පූවන් කෙහෙල් කෙනකුයි දේවමෑණියේ කිසිම සම්බන්ධයක් නැහැ. කොහොම හරි ඉන්දියාව මිනිස්සු මේක සම්බන්ධ කරගෙන තියෙනවා. සම්බන්ධ කරලා ඔන්න සුරමත් හදලා තියෙනවා. මේගොල්ලෝ හරි ලස්සන දෙයක් කරනවා. තමන්ගේ මේ ශරීර බරට අපේ මේ ශරීර බරට සමාන කෙහෙල් ප්‍රමාණයක් දේවම්මට ඔප්පු කරනවා. ඉතින් ඒකින් මේගොල්ලෝ අදහස් කරන්නේ මගේ මේ මුළු ජීවිතේම දේවම්මට බාරයි කියලා. ඉතින් ඔය වගේ එක එක විදිය තවත් පිළිවෙත් ගොඩාක් මේගොල්ලෝ සිද්ධ කරදී මෙහෙට යන වන්දනා කරුව ඔය විදිය පිළිවෙත් වලින් තමයි ඒගොල්ලොන්ගේ ජීවිතේ දේවම්මට කැප කරන්නේ. ඉතින් මේ කොරත්ති මුත්‍ති වලට ගියොත් අපිට බලා ගන්න පුළුවන් කොන්ත කඩ මේ තියෙන්නේ මුළු මුළු පල්ලියම වට වෙලා තියෙන්නේ කෙහෙල් කඩවලින්. කෙහෙල් කඩවලින් පිරිච්ච වට පිටාවකින් තමයි මේක ඇදිලා තියෙන්නේ. ඉතින් ඔන්න කේරළ කොරත්ති මුත්‍ති වලින් ඊළඟට යනවා. කේරළවලම තවත් ගමක් වෙච්චි වල්ලර් පාදම් වල. වල්ලර් පාදම් වලට ආපුම කට්ටිය බලනවා කො සුරෝම කියලා. සුරෝමක් නෙමෙයි අපිට මේ හම්බෙන්නේ මෙන්න මේ පින්තූරෙ. මේ පින්තූරේ බලා බලපුවම වෙනසක් පේනවා ඇති. මොකක්ද ඒ වෙනස කියලා හොයාගන්න පුළුවන්. වෙනසක් පේනවද? මොකක්ද ඒ වෙනස? තව අම්මෙකුයි තව දරුවෙකුයි ඉන්නවා නේ. ඉතින් දැන් බලන්න කවුද මේ අම්මගේ? මේ අම්මගේ නම මීනාක්ෂි අම්මා. මීනාක්ෂි අම්මා මේ විදිහට පින්තූරයට එකතු වෙන්න එක ප්‍රතිහාරාත්මක සිද්ධියකින් පස්සේ මේ පින්තූර එකට ඉන්දියාවේ මේ වල්ලර පාදම් වලට ගේන්නේ වස්කෝද ගාම කියලා පෘතුගීසි දේශ ගවේෂකයෙක්. දන්නවද කට්ටිය වස්කෝද ගාමව? ඔය වස්කෝද ගාම මේ පින්තූර පෘතුගීසි දේශ ගවේෂකයා මේක ඉන්දියාවට ගේනකොට මේ මීනාක්ෂි අම්මා මීනාක්ෂි අම්මගේ දරුවයි මේ පින්තූරේ හිටියේ නේ. ඒගොල්ලෝ මේ පින්තූරට එකතු වුණේ අර ප්‍රාතිහාර්යාත්මක සිද්ධියෙන් පස්සේ. ඉතින් මේ පින්තූර වල්ලර් පාදම් වලට මේ ඉන්දියාවට ගේනකොට මේ වල්ලර් පාදම් වල තමයි ඉන්දියාවේ වගේ මාසියාවේ තිබ්බ පළවෙනිම ශුද්ධාත්මන නමසිර කැප කරපු දේවස්ථානෙ තිබිලා තියෙන. ඉතින් මේ පින්තූර ගෙනාවට පස්සේ පෘතුගීසි මිෂනාරිවරු මේ පල්ලිය ප්‍රතිසංස්කරණය කරන. ඉතින් ওই ප්‍රතිසංස්කරණත් එක්ක මේ පල්ලියෙම ගැතිය වෙනස් වෙලා තියෙනවා. ඉතින් දැන් බලන්න කොහොමද මීනාක්ෂි අම්මගේ පින්තූර ගස්සරාවේ කියන්නේ. මේ මීනාක්ෂි අම්මා දවසක් යනවා මේ දරුවගේ ඉඳුල් කඩ ගන්න. ඒකෙන් මූදේ තරලා යන්න ඕන. මොකද මේ වල්ලන පාදම් කියන්නේ දූපත් වලින් නැදිච්ච වටපිටාවක් තියෙන මේ දූපත් වල ගොඩක් තමයි මේ වල්ලන පාදම් තියෙන්නේ.
උඹ බෝට්ටුවෙන් යනකොට මේ බෝට්ටුවක නඩ කොට බලන්න බෝට්ටුව පෙරුණායි කියන්නේ බෝට්ටුව පෙරුණාට පස්සේ ඊට පස්සේ ඔක්කොම දේනදි මේ මීනක්ෂි අම්මයි මීනක්ෂි අම්මගේ දරුවටයි මොකද වෙන්නේ මුහුද කිලෙන්න සිද්ධ වෙනවා ඉතින් උඹ මුහුද කිලලා ඉන්න දවස් දෙකකට විතර පස්සේ ඊට පස්සේ මේ සම්බාර පිටුමා පළපුරුදු දීවිල ටිකත් එක්ක එකතු වෙලා මේ පට්ටිය බේරගෙන දිනනවා ඉතින් දේවමෙන්නු තමයි දර්ශනෙලා කියලා තියෙන මේ පාදර ගිහිල්ලා බේරගන්න කියලා පාද එතකොට දන්නේ නැහැ කවුද මේ මීනක්ෂි අම්මා කියන්නේ කියලා ඉතින් සැරෙන් සැරේ දේවමෙන්නු දර්ශනෙට ගිහිල්ලා ගිහිල්ලා බලලා තියෙනවා ඉතින් ගිහින් බලද්දි මේ මීනක්ෂි අම්මා ජීවිතුන් අතර ඉඳලා තියෙනවා කොහොම හරි ජීවිතුන් අතර ඉන්න මේ මීනක්ෂි අම්මා කොටට ගන්නවා ඉතින් කොටට ගත්තට පස්සේ මීනක්ෂි අම්මා මේ මීනක්ෂි අම්මා බෝට්ටුව ගිලින වෙලාවේ බල්ලන් පාදෙන් පල්වේ දිහා බලගෙන දේවමෙන්නියන්ට බාර වෙලා තියෙනවා මාවයි මගේ දරුවෝයි බේරලා දුන්නොත් සදාකාලික සේවිකාවක් වගේ දේවමෙන්නියන්ට මේ අම්මට සේවය කරන්නම් කියලා ඉතින් ඔය වෙච්ච පොරොන්දුවත් එක්ක මේ අම්මා මැරෙන කම උදේ හවස පල්ලියට ගිහිල්ලා පල්ලියත් කොටු ගාලා හරි ලස්සනට තියාගත්තයි කියලා කියනදී ඔය විදියට අදටත් යන වන්දනා කරව මොකද කරන්නේ නැත්තේ පල්ලියත් කොටු ගාලා හරි ලස්සනට තියාගන්න ඉතින් ඒගොල්ලෝ එක ඒගොල්ලෝ කැමැත්තෙන් තමන්ගේ ජීවිතේ දේවම්මට කැප කරන විදියට ඒගොල්ලෝ ඉදේ සිද්ධ කරනවා ඉතින් ඔය විදියට කේරළ වල වල්ලර් පාදම් වල ඉඳලා ඊළඟට යනවා බන්දල් වලට කල්කටා පැත්තට තමයි එන්නේ බන්දල් හි අප ස්වාමිතුමෝ එහෙමත් නැත්නම් අපි කියනවා සුභ ගමනේ අප ස්වාමිතුමෝ කියලා දැන් බලන්නද මොකද මේ දේවමෙනි බෝට් එක බහැගෙන කියලා ඉතින් මේ දේවමෙනි මේ විදියට බෝට් එකට එක්කම සුරෝම සම්බන්ධ වෙලා සුභ ගමනේ අප ස්වාමිතුමෝ කියන බැතිය ඉන්දියාව ආරම්භ වෙන්නේ 1655 නාවික ඉදිරිසක් වෙ ඉන්දියාව ළඟින් යද්දී ඒගොල්ලෝ කුණාටුවකට අවු වෙනවා. ඉතින් ඔය කුණාටුවට අවු වෙන්න අර හැමදාම කුණාටුව දෙන කොහෙද? බෙංගාල බෙට්ටෝන් නේද කුණාටුවක්. ඔය කුණාටුවට අවු වෙලා මේගොල්ලෝ දේවම්මට බාර වෙනවා. අපේ නැවයි මගේ මේ නාවික ටික මේ කපිතාන්වට බාර වෙනවා. බේරලා දන්නොත් නැවේ තියෙන වටිනාමදේ නැවල තියෙන වටිනාමදේ මොකද්ද? නැවේ තියෙන වටිනාමදේ මොකද්ද? කුඹගහ. ඔන්න ඔය කුඹගහ අම්මෙන පළවෙනි පල්ලියට බාර කරන්නම් කියලා කිව්වා. බාර වෙන විදියට මේගොල්ලෝ පොඩ ගහගෙන බේරලා ඉන්නේ බන්දල් වලට බන්දල් වලට ආවට පස්සේ මේ කපිතාන්වරයා අර කුඹගහ පල්ලියට බාර කරනවා. ඒ කුඹගහ අදටත් ඒ විදියටම දින අපිට මේ පල්ලිය බලා ගන්න පුළුවන්. ඉතින් මේ පල්ලියත් අද වෙනකොට ඉන්දියාවේ අනුබැසිනිකාවක් දක්වා උසස් කරලා තියෙනවා. ඉතින් ඔය විදියට තමයි සුභ ගමනේ අප සම්මුඛ වෙන්නේ ඉන්දියාවේ මේ විදියට ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ පැත්තෙනුත් තවත් පින්තර චූට්ටක් බලාගත්ත හැකි මේ මඟ තියෙන පින්දුර චුට්ටක් විශේෂයි. මොකද අපි හැමදාම දකින්නේ දේවම්මා ජේසුබා වඩාගෙන ඉන්නවා නැත්නම් අත් දෙක දිග අරන් ඉන්න මේ වගේ එක. ඉතින් මේකෙන් ඔයගොල්ලොන්ට පේනවාද? ජේසුබාට දේවම්මා හැන්දකින් කැම කරන ඒගොල්ලොන්ම මේ විදියකට දේවම්මව නිරූපණය කරන්න පොඩි උත්සාහයක් අරගෙන තියෙනවා. ඉතින් මෙතනින් තව අඩියක් දෙයක් ඉස්සරහට ගියාම චීනට අරාබියට වියට්නාමයට ගිහිල්ලා බලා ගන්න පුළුවන් කොහොමද ඒගොල්ලෝ දේවම්මව නිරූපණය කරලා තියෙන්නේ කියලා. ලංකාව සමුද්‍රයේ ප්‍රතිමාවන් ලංකාව කියන නම එතන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේකේ තියෙන්නේ ලවාංගියේ අපේ ස්වාමීන්වහන්සේගේ ප්‍රතිමාව. එතකොට මේ ලවාංගිය නම කි මේ ලවාංගිය නමපත් ලවාංග කියන්නේ වියට්නාමයේ තියෙන ගහක නම. එතකොට මෙම ප්‍රතිමාවට බැති ආරම්භයේදී ගියොත් 1698 වියට්නාමයේ රජ විසින් වියට්නාමයේ කතෝලිකයන්ට පීඩා කරන්න ඊට පස්සේ කතෝලිකයන් තමන්ගේ ආශා පිණිස වනාන්තර වලට පැනලා වනාන්තර වලට පැනලා ගියාට පස්සේ දේවමාදන් වහන්සේගේ තියෙන ගෞරවය නැති වෙන්න දේවමාදන් වහන්සේ ආශ්‍රා කරන දෙනවා ඒගොල්ලන් බේරල් දෙන්න කියලා. නමුත් 1798 දී තමයි ලෝකෙටම ගැනෙන විදිහට ඒ ප්‍රාතිහාර්ය වෙන්නේ 1798 දී දේවමාදන් වහන්සේ වනාන්තර වල ඉන්න වියට්නාම් වැසියන්ට දර්ශන කරලා තියෙනවා. ලවාන් කියන ගහ කොළයක් පෙන්නන මේ කොළේ පෙන්නන කියනවා. ඕගොල්ලෝ එහෙම කොළේ අරගෙන සම්බල පානය කර ඕගලන්ට තියෙන ඔක්කොම ලෙඩ සුව වෙනවා කියලා. ඊට පස්සේ මේ ලවාන්හි ප්‍රදේශයේ ඉන්න කතෝලිකයන් කියලා කරන්නේ ඒ කොළේ සම්බල බිඳ පාතුහාරාධන කළ ලෙස ඒගොල්ලෝ සුවය ලබනවා. ඊට පස්සේ
1961 වර්ෂයේ තමයි තමයි මෙතු දෙවම දේවමහසේනේ දේවස්ථානය ඉදි කරන්නේ ඒත් එක්කම 23 වෙනි ශුද්ධෝත්තම ජෝන් ශුද්ධෝත්තම වේතුමහසේන් තමයි එම දේවස්ථානයේ බැසිලිකා බවට ස්ථාපිත කරන්නේ. මෙතන ඕගලන්ට පේනවා ඇති මේ පාදම හැරිය බලාකුළු වගේ සංකේතවත් කරන්න මොහොම උදාහරණ දෙන්නේ මේ පාදම පැහැදිලි ආකාරයෙන් ඒත් එක්කම මේ වියට්නාමයේ සංස්කෘතියට අදාළ වෙච්ච සංස්කෘතික අංග ඕගලන්ට කරනවා මේ මේ ප්‍රතිමා ගත්තොත් සිද්ධ සභාවෙන් අනුමත වෙච්ච ප්‍රතිමාවක් නමුත් කායවානේ වැසියන් පමණක් ආවෙන විදිහට ඒගොල්ලන්ට පුළුවන් වන්දනා කිරීම සඳහා සභාවෙන් වෙච්ච ප්‍රතිමාව. ඒතකොට මේ ප්‍රතිමාව යාර පින්තූරය අතර ඕගොල්ලන් සමාන ගම්බේරය. එලා තියෙන මේ වය සම්බන්ධය සමාන. සමාන කන්තිනෝ ඒත් එක්කම උතුම්ම ඒ වගේම තියෙනවා යස්තියස් කියන එක මේ දෙවමාත මහන්සේ එම පින්තූරේ වාඩිලා ඉන්න පුතෝ වාඩිලා ඉන්න දෙන්නේ මෙතන පුතෝ වාඩිලා ඉන්න ඒක දැන් මේක මේ කායම එන්න කියන්නේ තායි වාඩි ඒක අර පින්තූරේ ඒක අයිතිය තියෙන්නේ චීනයට ඒක තියෙන්නේ චීනයට චීනයේ තායිවානයේ මොකද සම්බන්ධතාවය? ඒක තමයි දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ පිළිතුරු තමයි තායිවානයේ කියන්නේ චීනයේ තිබිච්ච ජඩත් විශ්තිය. ඒකට ඒ ජඩත් විශ්තියෙන් තායිවානයේ චීනයේ නිදහස ලබනකොට තායිවානයේ කතෝලිකයන්ට වුණ වෙන ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච දේවමාතන් වහන්සේගේ ප්‍රතිමාව. ඒකට නමුත් ඒගොල්ලෝ හුඟ කාලයක් චීනයේ යටත් විද්‍යාවක් කියලා හිතපු හින්දා චීනයේ ඩොංගු කියන ප්‍රදේශයේ තමයි මේ මම චිත්තේ තිබුණේ සහ ඒකෙන් අනුරූපීව තමයි මම ප්‍රතිමා නිර්මාණය කළ තියෙන්නේ. ඒතකොට මේ ප්‍රතිමාව සහ මුදල මේ ප්‍රතිමා දෙකම තායිවානයේ අපසාරයේ මේ කන්දක නමක් තමයි මේ ප්‍රතිමාවට නම වෙලා තියෙන්නේ. ඒකට ශෙෂාන් කියන්නේ චීනයේ ශැන්හයි කියන නුවර ගාවම තියෙන කන්දක්. ඒකට මේ ශෙෂාන් කියන කන්දේ තාපසාරාමයක් ජේසුනිකායක තාපසාරාමයක් පිටවලා තියෙනවා. ඒකට ඒ තාපසාරාමයේ හිටපු තාපස ප්‍රධාන පූජකතුමා 1850 සහ 1864 අතර කාලවකවානුවේදී දේවමාතන් වහන්සේට බාරයක් වෙනවා. ඒ බාරය මොකක්ද කියන්නේ ඒ කාලේ 1850 සහ 64 අතර කාලයේ පවතින චීනයේ සිවිල් යුද්ධයක්. මේ සිවිල් යුද්ධයේ ෂැන්හයි කියන නුවර බේරලා දුන්නොත් දේවමාතන් වහන්සේට එම කඳු ගැටේ මැත්තේ බැසිලිකාවක් නිර්මාණය කරනවා කියලා තමයි බාර වෙන්නේ. ඒකෝට අවුරුදු 14කට පස්සේ කියන්නේ 1864 කොමන කාලයේදී මෙම සිවිල් යුද්ධය නිවාඩපත් වෙනවා. ඒ සිවිල් යුද්ධයේ අවුරුදු 14ක් පවතිනවා. ඒත් එක්කම මේ සිවිල් යුද්ධයේ මිලියන 20ක් විතර ජනතාව ජීවිතක්ෂයට පත් වෙනවා. කොහොමහරි ප්‍රාතිහාරාත්මක ලෙස ෂැන්හයි කියන නුවර බේරෙනවා. ඒ බේරුණාට පස්සේ තමයි දේවමාතන් වහන්සේට බැති ආරම්භ වෙන්නේ. ඊට පස්සේ තමයි ප්‍රධාන පූජකතුමා බැසිලිකාව එම කඳුගැටේ මත නිර්මාණය කරන්නේ. මේ ප්‍රතිමාවන් ඕගලන්ට පේනවා සංකේතාත්මක විදිහට පල්ලෙහා ඉන්න සතේ. ඕකෙත් චීනයේ අපි දන්න විදිහට පුරාවෘත්තවල මකරව නිරූපණය කරනවා විවිධ අවස්ථාවලදී හොඳ සහ නරක පෙන්වනවා.
ඒකට චීනයේ චීනයට ආවේනික වෙච්ච ප්‍රතිමා විදිහට මේක මූර්තිය නගන්න මෙතන මකරම නිරූපණය කරන්නේ නපුර. ඒ කියන්නේ සාතන් නපුරෙන්ද මෙතන නිරූපණය කරන්නේ. එතකොට දේවමාතන් වහන්සේ දේශබව ඔසවගෙන ඉන්නවා. දේශබව කුරුස එක ආකාරයෙන් දෙයක් සිදුවෙමින් ඉන්නවා. එතකම මේකෙන් මේකේ මූලිකම සංකේතය වෙන්නේ නපුරා සාධිකල දේශබව ඔසවගෙන ජයග්‍රහණී ලීලාවෙන් දේවමාතන් වහන්සේ මෙතන වැඩවසනවා කියන එක. ඒකෝර මේ රන්නාලේ පිට බලන්න ඕගලන්ට සංකේතවත් කරන්නේ රාජකීය අර්ථය. ඔයගොල්ලෝ එකෝණ අංශයට කියනනම් අනිවාර්යෙන් කියන්නේ නැති මේ පාටින් එන්නේ මේ සල්කුණ තමයි ඔයගොල්ලෝ සංකේතවත් කරන්නේ. ඔය දැන් අපි යමු ඊළඟ ප්‍රතිමාවට සභාවෙන් අනුමත වෙච්ච එක. මේකයි මේ ප්‍රතිමාවේ අර ප්‍රතිමාව තමයි චීනයට අදාළ වෙන සුදු සභාවෙන් අනුමත වෙච්ච ප්‍රතිමා දෙකක් තියෙන්නේ මේ ප්‍රතිමා දෙක. මේ තියෙන්නේ දොන්ලුහි අපේ ස්වාමීදුරගේ ප්‍රතිමාව. ඒක අර බදේ විස්තර කරේ. හරි. මේ තියෙන්නේ දොන්ලුහි අපේ ස්වාමීදුරගේ ප්‍රතිමාව කිව්වා වගේ. ඉතින් මේ ප්‍රතිමාව හැදෙන්න පොඩි කතන්දරයක් තියෙනවා. ඒක ඇවිල්ලා චීන බොක්සර්වරු කියලා කණ්ඩායමක් විදේශිකයන්ට විරෝධී විදේශිකයන්ට විරෝධී කිතු දහමට විරෝධී කණ්ඩායමක් වටලනවා මේ දොන්ලු කියන ගම. මේ දොන්ලු කියන ගම 1993 වටලන්නේ. ඉතින් වැටලුවට පස්සේ දැන් මිනිස්සුන්ට යන්න තැනක් නැහැ. ඒගොල්ලෝ ඉතින් ඉද්දි මේ පූජකයා දොන්ලු ගමේ පූජකයා පණිවිඩයක් කරන දේවමාතන් වහන්සේගේ මැදිහත්කම ඉල්ලලා යාඥා කරන්න කියලා. ඉතින් හැමෝම යාඥා කරන්න ගන්නවා ගමේ තරුණ ප්‍රජාව යුද්ධයට යනවා. ඉතින් මේ යුද්ධේ මාස ගාණක් තිබ්බයි කියලා කියනවා. ඉතින් මේගොල්ලෝ යුද්ධයට ගියාට පස්සේ දේවමාතන් වහන්සේ දර්ශන දුන්නේ කියලා කියනවා. එක දර්ශනයක් මේ ගම්වැසියන්ට දුන්නේ කියලා කියනවා. ඒ ඇවිල්ලා සුදු වට සැරසුණු දිදුලන ගැහණු කෙනෙක් මේ පල්ලිය උඩින් පා වෙලා යන ආකාරයට, ඒ වගේම මේ බොක්සර් වරුන්ට දර්ශනයක් දුන්නේ කියලා කියනවා. සුරදූත සේනාව මොන්ට පහර දෙන්න එන ආකාරයට. ඉතින් මොන්ට බය වෙච්ච මේ බොක්සර්වරු පලා ගියා කියලා කියනවා. හරි. දැන් මේ සුරම ගැන ගත්තොත් මේ සුරම ඇත්තම සමාම ඇඳෙන්නේ පින්තූරය. ඒ පින්තූරය ඇවිල්ලා නේද? අයින තියෙන උගලන් පේනවා. ඒ පින්තූරය තමයි ඇඳෙන්නේ. ඔක ඇඳින්නේ ෂෙන්හයි වල හිටපු ෆ්‍රාන්ස් ගහනදී. ඔකට ඇන්ඩ පස්සේ ඕකට තමයි ගෙනගෙන චයිනිස් ෆ්‍රාන්ස් ගෙනගෙන තමයි ගොල්ලන් සංස්කෘතික ඉදිරියට ඒගොල්ලෝ අඳිනවා. මෙන්න පින්තූරේ ඉතින් මේ පින්තූරේ ඒගොල්ලෝ මේ බිෂප්ස් කන්ෆරන්ස් එකේ තමයි රාජගුරු සම්මේලනයේ 1928 දී චීනයේ ඔෆිෂියල් එහෙම නැත්නම් නිල දොම්ලුහි අපේ ස්වාමිගේ පින්තූරේ ලෙස ඒගොල්ලෝ මේක මේ නම් කරනවා. ඒකෙන් හැදෙනවා මෙන්න මේ සුරම්. ඉතින් මෙන්න මේක තමයි දොන්ලු වල කතාව. ඒකෙන් අපි එමු කාම්බෝදියාවට. ප්‍රශ්න මොන හරි තියෙනවද? කාම්බෝජියාවේ සංස්කෘතියට හැදුවු දේවතාවුන් වහන්සේගේ පිළිවෙලට. ඉතින් දැන් මේකට අපිට අද ආලේඩිය එහෙම නැත්නම් අප ස්වාමිදුව කාම්බෝජියාවට ස්වාමිදුව කියලා කියන්න බෑ. මොකද සුදු සභාවේ අනුමත නැති හින්දා. හරි. ඒකෙන් අපි යමු අරාබියාවේ අප ස්වාමිදුව අල් අහමදි ක්වෙට්. පද තියෝපාන ස්ටෙලා කාම්ලයිට් නිකල්ප පූජකේ. එයා මේ අරාබියාවට එද්දි එයා ගාව තියෙන කාමෙන් කණුවැටි දර්ශන වෙච්ච දේවමාතන් වහන්සේගේ පින්තූරය. ඉතින් මේක මෙයා රෝසා සහ සැන්සියෝ දික්කා කියන ආයතනයේ දීලා කියන මේ ආභාෂයක් සුවමක් හදලා තියෙනවා. ඉතින් ඒ හදපු සුවමක් මේ
ඊට පස්සේ මිසුරව අරන් ගිහිල්ලා දොළොස්වන පියස් පාපහන්සේට කියලා මේගොල්ලෝ මේ දේව මාතාන් වහන්සේගේ නාමය මෙතන ඉල්ලගන්නවා. ඊට පස්සේ උන්වහන්සේට ආශිර්වාද වාද කරලා මේකට ඒ නාමය දෙනවා. ඊට පස්සේ 1956 දී 23 වෙනි ජීවන් පාපහන්සේගෙන් ස්ටෙල්ලා කියන රජුගේ හිමිපාන අලාභ්‍යාවක ස්වාමි දුව කියලා මේ නාමය මිසුරලට ඉන්නවා. ඉතින් ඒක දානය කරන්නේ 1957 දී. ඊට පස්සේ 1967 දී මේකට කිරුළු පලන්නවා. දැන් කිරුළු කියන්නේ පලන්නවා කියන්නේ මේ කිරුළු නෙමෙයි චූටි කිරුළු. ඔබලොන්ට මේක දැනගන්න තියෙනවා. ඔක්කොටම වාර්තාවක් විදිහට ගියමන්තිය කිරුළක්. ඉතින් ඒක පලන්නන්නේ 23 වන ජොහන් පාප්වහන්සේ. ඊට පස්සේ අපේ නැසීගිය බෙනඩික් පාප්වහන්සේ මේ සුරම නම් කරනවා මේ කලාවේ අපාරක්ෂිතාව කියලා. ඊට පස්සේ බහරෙන්වර මේ රජයට අවශ්‍ය වෙනවා ස්වාමීට 9000ක් වර්ගමීටර 9000ක භූමි ප්‍රදේශයක් අපි කතෝලික සභාවට දෙන්න අපේ කතෝලික සභාවට තියෙන අපේ රිලේෂන්ෂිප් එක මේක සම්බන්ධතාවය වැඩි කරගන්න සඳහා. ඉතින් මේක 2013 දී මේක දෙන්න කැමති වෙනවා කියලා නිල වස මේ කැමී ලෝකේල ගදරෙමින් බලන්න දෙනවා. ඊට පස්සේ මේක සංකේතාත්මක ලෙස අපි පාත්වන් සෙන් සිටින ෆ්‍රැන්සිස් සුද්ගෝතම පාත්වන්සේට වෙනවා මේ 2014 දී. මේක පල්ලි කැපවෙන්නේ බොහොම මෑතකදී 2021 දී. ඉතින් ඒකෙන් පස්සේ කියන්න ඕන දේවමාතර වහන්සේගේ නාමය ගොම් කියන බයිබලයට විතරක් සීමා වෙච්ච නාමයක් නෙමෙයි කියන්නේ. දේවමාතර වහන්සේට පුරාණ 45 ඇගේම නාමයෙන් ආමන්ත්‍රණය කරා කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ බිරිඳ කියන අනිත් අයට ගැහැණිය දියණිය කියන ඒ නම් වලින් ආමන්ත්‍රණය කරද්දී මේ අපේ දේවමාතර වහන්සේ කියලා නමෙන්ම 40 වතාවක් ආමන්ත්‍රණය කරලා තියෙනවා. අල්හමදි කියන තැන කලාපේ තමයි කියන්නේ. පොස්ටරි කලාපේ කියන්නේ ආසියාවේ පොඩි තවම ගහලා ඉවිල්ල ඉන්නවා. තමන්ගේ මව ලංකාවනේ. දන්න කෙනෙක් ඉන්නේ නේ කවුද ඉන්නේ මේ? අපේ ස්වාමීද. හරි. ඔර අපි දන්නවා. කාන්තාවක් ඉඳලා තියෙනවා ඈන්නානාකාර කියලා. ඒතර මේ කෙනා නිකලන් මෙන්න මේ ගෙවත්තේ පොඩි යාඥා ගෘහයක් ආරම්භ කරලා මේක ඉදිරියට පවත්වාගෙන ඉඳලා තියෙනවා කට්ටිය. සල්වැසි ඇවිල්ලා දාගල්ල තියෙනවා. ඉතින් මේකට කැමැති වෙච්ච නැති. ආ මේකට විරුද්ධත්වයක් පාපු බෞද්ධ ජනතාව මොකද කරේ? ඇවිල්ලා මේක කඩලා බිඳලා දැම්මා. ඉතින් මේකෙන් මෙයා හිතාගත්තා නෑ මෙයා මේකෙන් පසුබට උනේ නෑ මෙයා මේකෙන් හිතාගත්ත මොකද්ද මම කවදා හරි පල්ලියක් හදලා තමයි නතර වෙන්නේ කියලා. ඊට පස්සේ 1911 දී එවකට කොළඹ අගරදු ගුරලා හිටපු අති උතුම් ඇන්ටනි කුඩේ හිමිපාණන් මේ කාන්තාව හම්බෙන්නට යනවා කියලා ගිහිල්ලා මෙයා අනුමැතිය ලබා ගන්නවා පල්ලියක් හදන්න. ඉතින් මේ අනුමැතිය ලබා දෙන්නේ මෙන්න මේ කාන්තාවගේ දැන් ශ්‍රද්ධාව ඒ වගේම දැඩි උනන්දුව මෙන්න මේ දැඩි කැමැත්ත යටතේ තමයි උන්වහන්සේ මාතේ කැමැත්ත ලබා දෙන්නේ සහ අනුමැතිය ලබා දෙන්නේ මෙන්න මෙතන රාගම පල්ලියක් හදන්න. ඉතින් මේ පල්ලිය හදන්න උන්වහන්සේ විශේෂයෙන්ම අවසර දුන්නාන් පස්සේ මෙයා කුඩා දියුණුවක් හදනවා. පස්සේ අපි දකිනවා බ්‍රවුන් සමාගමත් එක්ක සාකච්ඡා කරලා මෙයාට ඉඩමක් අරගෙන දෙනවා. මේ ඉඩම කලින් අවලබුවේ මොනවාද? තේ. මේ තේ වගාව තමයි කලින් කරගෙන ගිහින් තිබ්බේ. ඒක නිසා තමයි අපි අදටත් වර්තමානයේ තේ වත්ත කියලා මෙන්න මේ උඩු බිමට නම් කරන්නේ. ඒතකොට අපි දකිනවා විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේදී මොකද වුනේ? ජපාන බෝම්බ දැමීමේ අවදානම බෝම්බ හෙළීමේ අවදානමක් ලංකාවට තිබ්බා. මෙන්න මේ අවදානම යටතේ එවකට කොළඹ අගරදුගුරු වෙලා හිටපු ජෝන් මේරි මසොන් හිමිපාණන් මරියුතුමීට බාරයක් නැත්තම් පොරොන්දුවක් වෙනවා. අපේ ලංකාව බේරලා දුන්නොත් එහෙනම් අපි ඔබතුමීගේ නාමයට බැසිලිකාවක් ඉදිකරනවා කියන මේ හේතුව නිසා
විශේෂයෙන්ම 1948 දී දොළොස්වන පියු සුද්ධෝත්තම ගේතුමාණන් මෙන්න මේ සිරුවම නිර්මල අප ස්වාමීතුමාගේ සිරුවම ලංකාවේ අප ස්වාමීතුමා කියලා නම් කරලා ඒකට සමාන වෙ කියලා අරගෙන දෙනවා. ඒ වගේම 1950 දී අපි දකිනවා විශේෂයෙන්ම මේ ජෝන් මේරි මසෝන් හිමිපාණන් ජීවිතක්ෂයටපත් වෙන උන්වහන්සේගෙන් පසුව මෙන්න මේ බැසිලිකා වැඩ කටයුතු කරගෙන යන්නට ඒකේ වැඩ කටයුතු සියස් කරනවා. අපි දකිනවා 1950 න් පස්සේ අති උතුම් දේවසේවක තෝමස් කාල්වින් කුරින් හිමිපාණන් මේ වැඩ කටයුතු දිනට කරගෙන යනවා. ඊළඟට මාතර මෑණිව ළඟ. මේමයි ඔපන් කල්ලි දෙක මේ ඒ කාලේ හම්බෙලා තියෙනවා. දැන් එයාට ඇන්නානායකට හම්බෙලා තියෙනවා දැන් ඉඩමක්. ඒත් එක්කම මෙයාට අරගෙන දෙනවා ඒ කාලේ රාගම මේකේ අනුරුවක් තමයි මේක. මේ සුදුම තමයි අපි එතනක් තියෙන්නේ. මේක අර එක්තරා අංගුවක් විතරනේ. ඔයාලා තේරෙනවද මම කියන එක? මේ සුදුම තමයි අතනක් තියෙන්නේ. මේකට මේකට තමයි දිරු කරන්නේ. අපි එනවා මාතර. අපි දන්නවනේ දැලත්තම ස්වාමීන් වහන්සේ වතුරට ආස නැණියෝ කෙනෙක් නේ. එයි මම කියන්නේ හේතුව. අපි දකිනවා වැලිගම් ප්‍රදේශයේ ජීවර ගජාවට තමයි මෙන්න මේ සොරම නිලිම දීපෙට්ටි නිලි හම්බෙන්නේ. මේ සොරම හම්බෙද්දී මේක උස අඟල් 18යි. ඒ වගේම 17 වන සීවසරයි තියෙන්නේ. මොකක් තමයි මෙන්න මේ සොරම. මේ වගේම අපි දකිනවා ඇෂ්ෘක් කියන ලිය භාවිතයෙන් තමයි මෙන්න මේ සොරම නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒත් අපි දකිනවා විශේෂයෙන්ම කොළරා වසංගතයක් ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ වකවාම ඇතුළත මාතර නගරේ පුරාවට. ඒක තමයි මේක ගොඩක් තියෙන්නේ. ඒක දීපෙට්ටි පස්සලා තියෙනවා. මේ හේතුව නිසා මොකද කරන්නේ මාතර නගරේ ජනතාව මේ සොරම අරගෙන විදි සංචාරයෙන් අනතුර දවස් දෙකකට පස්සේ කොළරා අවසන්දයෙන් සම්පූර්ණයෙන්ම මෙන්න මේ මාතර නගරේ නිදී කොළරා අවසන්දයෙන් සම්පූර්ණයෙන්ම පුරවන් වෙලා ගියා කියලා සාධිතයක් තිබුණා. අපි දැන් මෙන්න බෙල්ජියමටත් යවනවා ප්‍රතිසංස්කරණය කරන්න. ප්‍රතිසංස්කරණය කරලා ගෙනත් මොකද වෙන්නේ? එහෙම නැව ඉනිපත් වෙනවානේ. ඉනිපත් වෙනා මේ සුළුම ඇති වෙනවා. ආයෙ ආරංචියක් එනවා මිනිස්කරෝ කියන ගමේ ඉංගලන්තේ. මිනිස්කරෝ කියන ගමේ කෙනෙක් ළඟ මෙන්න මේ සුළුම තියෙනවා. ඒකට මෙයාගෙන් මේ සුළුම ඉල්ලනවා ගාල්ු රජුගේ වශයෙන් මේ පාන නෙමෙයි. ලෝසෙ පෑන් දාලා පාන මේ ඉන්න ප්‍රතික්ෂේප කරනවා. මොකද එයාට විශාල මුදලක් අවශ්‍ය වෙනවා මෙන්න මේ සුළුම ආයෙ දෙන්න. මන්නාර්මයක දන්න කාරණාවක් නෙවේ. දැන් මන්නාර්මයේ ජනතාව ගොඩක් පීඩා වින්න දෙකක් තියෙනවා. ඒ පැත්තෙම කියන්නේ මොකද? ලන්දේසි පීඩන හැම වෙලේ පීඩා වින්න. ඒ වගේම මොකද? විශේෂයෙන්ම සංකීර්ණ රජුමයි කියයි කාරණා. සංකීර්ණ රජුමාගේ පාලන සමයේදී මේගොල්ලෝ පීඩා වින්න. මෙන්න මේ හේතුව ඇටතේ මොකද වෙන්නේ? මේගොල්ලෝ කැලේට දිව්වා.
විශේෂයෙන් මාන්ති මන්නාරමේ මාන්ත්‍රේ කියන ගමේ හිටපු කතුංග ජනතාව ආරක්ෂාපතා මෙන්න මේ සුරුමත් අරගෙන කැලේට ගියා. මේ කැලේට දීපු ජනතාවට දැන් ඉන්න තැනක් නැහැ, ඉන්න තැනක් නැහැ. ඉතින් ඒගොල්ලෝ එවකට මහනුවර රාජධානී රජතුමා වෙච්ච රජතුමාට අයිති බිම්මඟල අපි දකිනවා. විශේෂයෙන්ම මහනුවර පාරේ තිබ්බ රාමේශ්වරම් ප්‍රදේශයේ තිබ්බ බිම්මඟලකට තමයි ඒගොල්ලෝ යන්නේ. ඒගොල්ලෝ එතන ඉන්නේ. මෙන්න මේ ඉඩමේ නම තමයි ඒගොල්ලෝ ජනාවාස වෙච්ච ඉඩමේ නම තමයි මාරුත මඩු කියලා කියන්නේ. අපි වර්තමානයේ භාවිතා කරන මාරුත මඩු සිද්ධාස්ථානේ අපි කියනවානේ. ආ මාරුත මඩු මෑනේ මේ මාරුත මඩු කියන නම එන්නට මුලින්ම හේතුනේ මෙන්න මේ මෙතන ඉන්න ජනාවාස වෙච්ච මෙන්න මේ මුල් ඉඩම. ඒතර අපි දකින විශේෂම 1872 ඔකට රජුරු වෙලා ඉන්නකො පොන්ජින් රජුරු හිමිපාණන් මෙන්න මේ ජනාවාස වෙච්ච භූමියවට කුඩා දේවස්ථානයක් ඉදිරි කරනවා. දකිනවා පසු කාලීනව කොහොමද ඒක යාවත් කාලීන වෙලා සිද්ධාස්ථානයේ බවට පත් වෙනවා කියලා. ඒ වගේම 1922 දී මේකට කිරුළු පැළඳීමේ උත්සවය තියෙනවා. මෙන්න මේ සුරුවමට සභාවේ අනුමැතියත් එක්ක ඔකුණු පැනලවීම උත්සවය කියන්නේ සභාවේ අනුමැතිය නේ. ප්‍රතිමාවක් විදියට ජනතාවගේ ගෞරව බුමාන පාත්‍ර කරන්නට ප්‍රතිමාවක් විදියට 1922 සුද්දාසනේ විදිහට අනුමැතිය ලබා දෙනවා. අපි ළඟට යනවා මොකද විශේෂකුන්ට අපි ළඟට යනවා යාපන යාපා යාපා පොත. මේ නිර්මාණය වෙච්ච ප්‍රතිමාව ප්‍රාතිහාරයේ වුණ අප ස්වාමීන් වහන්සේ යාපාතකින් අපේ හමු වෙන්නේ. ගොඩක් කාලයක් දන්නේ නැහැ මොකද මේක අද ලංකාව නැහැ මේ ප්‍රතිමාව. නමුත් මේක නිර්මාණය වෙන්නේ ලංකාවේ. ඒක ප්‍රතිගීසි ලංකාවේ ඉතිරි කාලේ තමයි මේ ප්‍රතිමාව නිර්මාණය වෙන්නේ. අන්න කුට්ටි කියන පුද්ගලයා තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරන්නේ. ඒක මේක ලීයෙන් හදපු ප්‍රතිමාවක්. ඒකට කොචින් කියන ඉන්දියානු කොචින් ප්‍රදේශයෙන් ආරම්භ ආපු ලී කුට්ටියකින් තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරන්නයි කියලා කියන්නේ. ඉතින් මොහු මේක නිර්මාණය කරද්දීම ප්‍රාතිහාර ගණනාවක් සිද්ධ වෙන්න පටන් ගත්තයි කියලා කියනවා. ඉතින් ප්‍රාතිහාර බොහෝමයක් සිද්ධ වුණා, සුවදීන් සිද්ධ වෙන්න පටන් ගත්තයි කියලා කියනවා. විශේෂයෙන්ම මේක මෙයා හදාද තිබ්බ ප්‍රතිමාව මේ ජේසු අම්මගේ මුහුණයි අත් දෙකයි එතකොට ඇද්දල වලට පරිවර්තනය වෙනවා කියලා කියනවා. ඉතින් මේ ප්‍රාතිහාරයත් එක්ක ගොඩක් බැතිමුතු ඇදිලෙන්න පටන් ගත්තා යන්නේ නිවසට. ඉතින් ඒ සිද්ධිය නිසා අන්නකුට්ටි කියන කුද්දලා ප්‍රතික්ෂේප කරයි කියලා කියනවා මේ ප්‍රතිමාව නිර්මාණය කරන එක. ඉතින් ඒත් සමගම මේ ප්‍රතිමාව බාර දුන්නයි කියලා කියනවා යාපනයේ එවකට හිටපු පීතුමාට. එතකොට මේක බාගට හදමින් තිබුණු ප්‍රතිමාවක් තමයි බාර දෙන්නේ. වර්ණ ගන්වන සිදුවක් කරලා තිබුණේ. ඔහු මේ ප්‍රතිමාව බාර දෙනවා. ඒ පීතුමා පෙරහැරකි ගෞරවාන්විත මේක දේවස්ථානයට අරන් ගියයි කියලා කියන. ඉතින් මේ ප්‍රතිමාව හා සම්බන්ධ ප්‍රාතිහාර ගණනාවක් නිසා තමයි ප්‍රාතිහාරයන් අප ස්වාමීන් වහන්සේ නම මේ ප්‍රතිමාව දීලා තියෙන්නේ. විශේෂයෙන්ම යාපනය පෘතුගීසි සංකීර්ණ රජතුමාත් එක්ක යුද්ධ තිබුණා. යුද්ධයකදී යුද්ධයක් කාලෙදී එතකොට මේ පෘතුගීසීන් දේවමාතා වහන්සේගේ පිහිට ඉල්ලුවයි කියලා කියනවා මේ යුද්ධය ජයග්‍රහණය කරන්න සහ අවශ්‍ය ශක්තිය දෙන්නට කියලා. ඉතින් මොකද උනායි කියන්නේ දේවමාතා වහන්සේගේ රැකවරණය පිහිට ඉල්ලපු නිසා මේ ප්‍රතිමාව පාට කැමති දෙන්නේ රතුපාට ආලෝකයකින් විශ්ලේෂණය පටන් ගත්තා කියලා කියන්නේ. වන්ද වෙන තරමට ආලෝකයක් මේක විහිදෙන්න පටන් ගත්තා කියලා කියනවා. සංසිල් සෝදිතුමා පරාජය වෙනවා. සංසිල් ගඳුනවා පරාජය වෙනවා. ආලෝකය නැතිව ගියයි කියලා කියනවා. මාතා වහන්සේගේ පිහිට අයදු පොයට එතුමියගේ රැකවරණය ලැබුණා කියන සංකේතයක් තමයි එතනින් දෙන්නේ. පහපාතින තවත් වාරයක යාපනයේ ප්‍රදේශයේ තදබල වර්ෂාවක් ලැබෙනවා. පළවතුර තල්සන නිසා මුහුද ගොඩ ගලන්න පටන් ගත්තා කියලා කියනවා. මේ අවස්ථාවේ මේ මිනිස්සු යාපනයේ පල්ලියට ගිහින් මේ දේවමාතා වහන්සේගේ මෙදහස් සමුගෙන යාච්ඤා කරයි කියලා කියනවා. මේ අවස්ථාවේ මේ සුරුවමේ එක අතක් ජේසුගේ කකුල් දෙක ළඟට ලඟුණයි කියලා කියනවා. නිකන් ජේසුව වැළඳ ගන්න වගේ ඒ මොහොතෙම වර්ෂාව නතර වෙලා ගම් වතුර පහව ගිහිල්ලා යාපනය වේරුණයි කියලා කියනවා. යාපනයේ භූමිය ආරක්ෂාවයි කියලා කියනවා. ඉතින් මේ වගේ ප්‍රාතිහාර්ය ගණනාවක් සිද්ධ වෙලා තියෙන මේ ප්‍රතිමාව සම්බන්ධව නමුත් ලන්දේසින් ලංකාව යටත් කරගත්තට පස්සේ ලන්දේසි පීඩන කාලෙදී පෘතුගීසීන් කියන්නේ ඉතුරු වෙලා හිටපු පෘතුගීසීන් පොරෙන් මේ ප්‍රතිමාව බතාවියට අරන් ගියායි කියලා කියනවා. බතාවිය මේක ගෝවා වලට යවුවායි කියලා කියනවා. අද වෙනකොට
ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේ සාවු පාද්‍රෝ කියන දේවස්ථානයේ තමයි මේ ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් අද දිනකොට ජස්සින් ඥාන ප්‍රකාශන කියන රජුගේ පාලන යාපනයේ රජුගේ පාලන ලොකු පරිශ්‍රමයක් දරන ලොකු උත්සාහයක් දරන මේ ප්‍රතිමාව නැවත ගෙන්ව ගන්න. ඉතින් මේක ලංකාවේ හදපු ප්‍රතිමාවක්, ලංකාවට ආවේණික ප්‍රතිමාවක්, සාතිහාරයෙන් ගණනාවක් සිදුවෙච්ච ප්‍රතිමාවක්. නමුත් ඉවර දෙන්න එහෙම වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් අපි ආක්‍රය කරගෙන මේ ප්‍රතිමාවක් ලැබෙන්න අවස්ථාව හම්බ වෙනවා කියලා. ඉතින් මේ ප්‍රතිමාවේ නම සාතිහාරයේදී අප ස්වාමීතුමෝ අපිට හම්බ වෙන්නේ යාපනේ කියන යාපපටුව. හරි, දැන් ඉතින් මේ ප්‍රදර්ශනයේ අවසාන කොටස සහ අපි දැන් පොඩි සාකච්ඡාවේ ප්‍රතිකරකට යන්නට යනවා. මේක දැක්කා මේ ප්‍රදර්ශනයේ පුරාවට, විශේෂයෙන් මේ කුටිය පුරාවට කොහොමද දේව මාතා වහන්සේව එක්ති රටවල සංස්කෘතියට අනුකූලව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ රටේ සංස්කෘතියට අනුව ඒගොල්ලන්ගේ රටේ මිනිස්සුන්ගේ මුහුණු වර විදියට ඇඳුම් අඳින පළඳින විදියට දේව මාතා වහන්සේව ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොමද? ඉතින් ලංකාවේ අපිට තියෙනවා, ලංකාවේ ප්‍රසවාමිදුවගේ ප්‍රතිමාවක් තියෙනවා, මාතර මෑණියෝ ඉන්නවා, මලිය ප්‍රසවාමිදුව තියෙනවා. හරි, නමුත් මේ හැම දෙයක්ම බටහිර කරණයට ලක් වෙලා තියෙනවා. අපි අද ඉදිරිපත් කරනවා යෝජිත ලංකාවේ ප්‍රසවාමිදුවගේ ප්‍රතිමාව දහම් සෙවණ දේශස්ථාන මගින් ලංකා සංස්කෘතිය අනුව දේව මාතා වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරයක් තමයි මේ. එතකොට දැන් අපි දැක්කා මේ කුලිකෝණ අර පින්තුව බැලුවනම් ඒවල දේවමෑණියන් ඉදිරිපත් කරන්න කියන්නේ සාමාන්‍ය කාන්තාවක් විදියටද? නෑ නේද? තේජෝමාන අම්ම කෙනෙක්, විරාජමාන කාන්තාවක් අම්ම කෙනෙක් විදියට. ඇයි මේ ජේස්වාමි දරුවන්ගේ අම්ම වීම නිසා ශුද්ධ ස්වභාවයට දෙන ගරුත්වය, දිව්‍යයන් වහන්සේ ඇයට දීලා තියෙන ගරුත්වය. හරි, ඒ ගරුත්වය ඇතුව තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. මං ඇයි එහෙම කියන්නේ? මේ ඇඳන් ඉන්න ඇඳුම ලංකාවේ සාමාන්‍ය කාන්තාව අඳින පළඳින විදිහ නෙවෙයි. මේ ඇවිල්ලා උසස් කුලකාන්තාව අඳින පළඳින විදිය. තවත් විශේෂ දෙයක්, මේ ඇඳන් ඉන්න ඇඳුම ටිකක් විශේෂයි. එතකොට මේ ඇඳුමේ වර්ණ ටිකක් විශේෂයි. එතකොට මේ වලින් නියෝජනය කරන්නේ සිංහල සහ ද්‍රවිඩ කියන ජනවර්ග දෙකම. එතකොට අපේ රටේ ප්‍රධාන වශයෙන් ජනවර්ග දෙකක් ඉන්නවා. එතකොට සිංහල සහ දෙමළ කියන ජනවර්ග දෙකම තමයි නියෝජනය කරන්නේ. සහ මේ ඇඳන් ඉන්නේ සාරියකම නෙමෙයි, අසරියකම නෙමෙයි. එතකොට මේ දෙකේම සංකලනය. එතකොට සාරිය සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවගේ සම්ප්‍රදාය අනුකූල වෙන දෙයක්, ඔසරිය සිංහල ජනතාව නියෝජනය කරන දෙයක්. එතකොට මේ දෙකේම සම්මිශ්‍රණයක් තමයි මෙතන මේ ඇඳුමේ නියෝජනය කරලා තියෙන්නේ. එතකොට දේව මාතා වහන්සේව ප්‍රධාන ජනවර්ග දෙකටම අනුකූල වෙන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. තවත් දෙයක්, මේ ජේසුව ඉදිරිපත් කරලා තියෙන ආකාරය. දැන් ජේසු නිකන් පණින්න බලාගෙන ඉන්නවා නේද? අපේ රටේ පොඩි ළමයි සාමාන්‍යයෙන් කෙනෙක් නැත්නම් ඇඟට පයින්නේ ගිල බදා ගන්න. හරි, ආදරේ. හරි, ඉතින් මේ ජේසුව ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ විදිහට. කවදාවත් අපි කිව්වා ප්‍රතිමා නිර්මාණය කරද්දී දේවදාර්මික පදනමක් තියෙන්නට ඕන. දැන් මේ අම්මා ජේසුව අපිට අරගෙන එනවා. ජේසුගේ කැමැත්ත තියෙන්නේ අපි ළඟට එන්න. ඒක ජේසුගේ නිරන්තර ආශාව තියෙන්නේ අපි ළඟට එන්න. ඒ නිසා මෙතන පණින්න බලාගෙන ඉන්න, අපි ළඟට එන්න බලාගෙනයි ඉන්නේ මේ ජේසු. මේ අම්මා නිතරම ජේසුව අපි ළඟට අරගෙන ඉන්නයි ඉන්නේ. හරි, එතකොට තවත් ගියා. එතකොට මේ සැලඳගෙන ඉන්න ඉනපටිය, ඉන පළඳනාව, මේක ද්‍රවිඩ කාන්තාව විශේෂ උත්සව අවස්ථාවලට පළඳින පළඳනාවක් තමයි මේ. එතකොට මේ නලල්පටිය, එතකොට උසස් සිංහල කාන්තාව, උඩරට කාන්තාව සහ ද්‍රවිඩ කාන්තාව කියන දෙවර්ගයේම පළඳින. එතකොට මේ තරුව සහ මේ නාම, එතකොට මේ තරුව තියෙනවා ලංකාවේ ස්වාමීන්වහන්සේගේ සිරුරෙත් තියෙනවා, මේ නාමලුත් තියෙනවා ඒ සිරුරෙම. හරි, දැන් මම තේරුම ගැන කියන්නයි යන්නේ. මේ තරුවක් දාලා තියෙන්නේ ඇයි? දේව මාතා වහන්සේ තමයි උදය තාරකාව. එතකොට ක්‍රිස්තුස් වහන්සේ කියන සදාතනික ආලෝකය අපිට අරන් එන උදය තාරකාව. එතකොට අර අඳුර පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා නේ මග පහදලා දෙන්නේ දේව මාතා වහන්සේ. එළිය එන්න පටන් ගන්න තැන පායන තරුව දේව මාතා වහන්සේ. උදය තාරකාව කියන සංකල්පය තමයි එතන ඉදිරිපත් කරන සහ මේ නාමල් තුන. නාමල කියන්නේ ලංකාවේ ආවේ ජාතික පුෂ්පය. ඇයි නාමල් තුනක් දාලා තියෙන්නේ? පහක් දාන්න තිබුණා. හතරක්, දෙකක්, එකක්, ඇයි තුනක්? මේ නිරූපණය කරන්නේ දේව මෑණියන්ගේ සදාතනික කන්‍යාභාවය. ඇය ජේස්වාමි දරුවෝ උපදින්න කලිනුත් කන්‍යාවක්, ඉපදෙන මොහොතෙදිත් කන්‍යාවක්, උපතට පසුත් කන්‍යාවක් කියන දෙයයි
මෙතනින් නිරූපණය කරන්න. ඉතින් මෙන්න මේ දේවධාර්මික පදනම මත ඉඳගෙන අපේ සංස්කෘතිය අංගත්වීමට ඇතුළත් කරලයි මේ යෝජිත ප්‍රතිමාව ඉදිරිපත් කරන්නේ. ලංකාවේ අපේ සංස්කෘතිය අනුව දේවමාතා වහන්සේව දකින්න පුළුවන් ආකාරයක් තමයි මේ. මොනවාරි ප්‍රශ්න තියෙනවද මේ ප්‍රතිමාව සම්බන්ධව? සම්පූර්ණයෙන් අප්‍රෝල් වලට දාලාද තියෙන්නේ? ඒක මේක තාම යෝජිත මට්ටමේ පවතින. එහෙම කිසිම ක්‍රියාපටිපාටිකට අනුගත කරලා නැහැ තාම. මේක තාම යෝජනා වින්න. තාම මේක සභා අනුමැතිය සඳහා යොමු වෙලා නැහැ මේ. ඕකේ තව තව බෝඩ්ස් තියෙනවද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපේ මිනිස්සු මේක දන්නේ නැති හින්දා. ඇයි මේ? අපිට පදනමක් තියෙන්න ඕන. මේ මාතා මහන්සියට සුද්ධෝ සභාව දෙල ගෞරවයෙන් මේ විදිහටම ආරක්ෂා කරන්න ඕන. ඒක අංචු මාත්‍රයක්වත් හානියක් වෙන්නට බෑ ඒ ගරුත්වය. සහ හැම දෙයකටම පදනමක් තියෙනවා. අපි මෙතන හැම දෙයක්ම නිරූපණය කළ තියෙන්නේ ලස්සනට නෙවෙයි. ලස්සන නෙවෙයි. ප්‍රතිමාවක් නිර්මාණය කරනවා කියන්නේ මගේ සංකල්පනාවක් ලස්සනට ඉදිරිපත් කරන සංකල්පනාවක් අනේ මගේ ඔළුවේ මැවිච්ච ලස්සන චිත්‍රයක් නෙවෙයි මේ. මේක ඇවිල්ලා දේවදාර්මික සංකල්පවල එකතුවක්. ඒක ලස්සන වෙන්න පුළුවන්, තව කෙනෙකුට කැත වෙන්න පුළුවන්. නමුත් මේකේ අර්ථයක් තියෙනවා. එතකොට අපිට මේක ඔසරියක් විතරක් අඳලා දෙන්න බැරි ඇයි? ලංකාවේ තුන සිංහල මිනිස්සු විතරක් නෙවෙයි ඉන්නේ. දේවදාර්මික එතකොට සිංහල මිනිස්සු විතරදයි නෑ. එතකොට දැන් අර ඉන්දුනීසියාවේ හොඳම උදාහරණය ජනවාරි කණ්ඩායම 1340ක් ඉන්නේ. මේ මිනිස්සු බලන්න කොච්චර ලස්සන වැඩක් කරලා තියෙනවද? මුළු රටේම අය නියෝජනය වෙන විදිහට දේවමෑණියන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අපේ අය මේ රාමුවෙන් පොඩ්ඩක් එළියට එන්නට ඕන. පොඩ්ඩක් හිතන්නට ඕන. පුළුල් මනසකින් පුළුල් දැක්මකින් පොඩ්ඩක් බලන්න පුරුදු වුණොත් එහෙම අපිට මේ වගේ ලස්සන දේවල් ගොඩනගන්න පුළුවන් අපේ රටේ. ඉතින් මේ වගේ අදහසක් නියෝජනයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා.